කටින දානං දත්වාන සංඝේ ගුණ වරුත්තමේ ඉතෝ තිංසේ මහා කප්පේ නාභිජානාමි දුග්ගතිං ති ශ්‍රද්ධා සම්පන්න සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි ඉතාමත්ම උදාර්ථර පින්කමක් සංසාරේ බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින පින්කමක් ලෞතර නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නට අත්‍යන්තයෙන්ම උපකාරී වන මහා ඝන බල පින්කමක් සිද්ධ කරගත්ත අවස්ථාවක් පින්වත් හැමදෙනාගේම ජීවිතවලට ආශිර්වාදයේ පිණිස පවතින සසර ගමනේ අනන්ත කාලයක් යහපත සාදා දෙන ඒ වගේම මේ රැස් කරගත් පින් අප සෑම සියලු දෙනාටම ලෞතර නිර්වාණ ශාන්තිය අවබෝධ කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කළාම ඒ නිවන් දකින්නත් උපකාරී වන පින්කමක් මේ හැමෝම ශ්‍රද්ධාවෙන් යුක්තව බොහෝම පැහැදිසිතින් සිත් සතන් තැම්පත් කරගෙන ඉතා වෝමනාවෙන් මේ සිද්ධ කරන්නට යෙදුනේ. කටින මහා පින්කමක වටිනාකම එහි තියෙන උදාර ආනිසංස පිළිබඳව අපේ සැදැහැති බෞද්ධයන්ට යම් ප්‍රාමාණික අවබෝධයක් තියෙනවා. ජීවිතයේ කටින පින්කම්වලට මෙතනින් නැතම් උපාසක අම්මලා උපාසක මහත්තුරු අපේ වයසටත් වඩා සම්බන්ධ වෙච්ච අය ඇති. කටින පින්කමක් වටිනාකම දන්න අය ඒ පින්කම කොහේ කෙරුණත් සැදැහැසිතින් ඊට සම්බන්ධ වෙනවා. අඩුම තරමේ ඉඳිකටුවක් නූල් බෝලයක් හරි ගිහිල්ලෙදාට පූජා කරගන්නට ඕන කියලා අපේ ගම්මල උපාසකම්මල උපාසක මහත්තුරු කියන්නේ ඒ වටිනාකම ඒ තරම්ම දන්න නිසා. සෙසු පින්කම් අභිභවා ගොස් මහත් බලසම්පන්න මහත් ඝන බලසම්පන්න පින්කමක් නිසාම මේ පින්කමට කටින පින්කම කියලම කියනවා. කාමාවචර කුසල් අතර බලවත්ම කුසලයේ හැටියට සඳහන් වෙන්නේත් මේ කටින මහා පින්කම. ඒ පින්කම ආරම්භ කරන්නේ තුන් මාසයකටත් කලින් වස් ආරාධනා කරන පොහොය කාල සීමාවේදී. ඒ කාලේ වස් ආරාධනා කරනවා ස්වාමීනි ඔබ වහන්සේලාට මම අපි වස් ආරාධනා කරනවා වස් වැඩ ඉන්න අපි අප උපස්ථාන කරන අපිට ශක්ති ප්‍රමාණයෙන් කියලා. ඒ වස් තුන් මාසෙම මහා සංඝරත්නයේ දුක සැප සොයා බලමින් අඩුපාඩුකම් සොයා බලමින් හැකි හැම පැත්තකින්ම උපකාර කරනවා පූජා සත්කාරයන් සිද්ධ කරනවා. තුන් මාසයක් තිස්සේ මහා සංඝරත්නයේ රැක බලාගෙන ඒ පින්කම් මාලාව මුදුන් පමුණුවා ගැනීම වශයෙන් හරියට කුමාරයෙක් රජ කිරුළ පළඳන දවස වගේ ඒ පින්කම් මාලාව මස්තක ප්‍රාප්ත කරගන්න මුදුන් පමුණුවා ගන්න අවස්ථාව හැටියට කටින මහා පින්කම සලකාගෙන මේ ආකාරයෙන් මේ උතුම් පින්කම් සිද්ධ කරන්නේ. අද මේ ස්ථානයේ සිද්ධ කරන මේ උතුම්ම කටින පින්කමට අමතරව මුලිනුත් සඳහන් කළා වගේ තවත් උතුම් පූජාවන් රාශියක්ම සිද්ධ කරනවා. මේ පින්කමේ ආනිසංස පිළිබඳව සඳහන් කරන්නට ප්‍රථමයෙන් මේ පින්කමේ භූමිකාව පිළිබඳව වටපිටාව පිළිබඳවත් සැකවින් හෝ හැඳින්වීමක් කිරීම වැදගත් වෙනවා. පින්වතුනි අපිට බණ කතා පොත් කියවනකොට 550 ජාතකය, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාලංකාරය, සද්ධර්ම සාගරය,
විමානවත්තු වගේ කතා පුවත් සඳහන් වෙන තැන් මේ වගේ බණ කතා පුවත් කියවාගෙන යනකොට පිංගුතුනි අපිට හම්බ වෙනවා හරි අපූරු චරිතයන් පුදුමාකාර ශ්‍රද්ධාවකින් කුසල් කළ උත්තම චරිතයන් අපිට හම්බ වෙනවා බණ කතා කියවගෙන යනකොට මං එකක් දෙකක් යන්තමින් නමින් විතරක් මතක් කරන්නම් බණ අහහ ඉන්න ගමන් දරුවෙකුට සරපේක් කෑවා කියලාත් ඒ දිහා බලන්නේ නැතුව බණ අහපු උපාසක අම්මලා ගැනත් සඳහන් වෙනවා ධර්මදේශනා ඉවර වුණාට පස්සේ සත්‍යක්‍රියා කරලා තමයි දරුවව සුවපත් කරගත්තේ පින්වතුනි මෙබඳු වූ සුවිශේෂී චරිතයන් ඒවා ඒවා හැම තැනකම තියෙන චරිත නෙමෙයි විශේෂ චරිතයන් තියෙනවා ඒ වගේ බණ කතාවල අපිට හම්බවන ඉපැරිනි සුවිශේෂී චරිත අපි සදා පූජනීයත්වයෙන් සලකනවා අපි තා ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ඒ පිළිබඳව කතා කරනවා සද්ධා සුමන අනුරාධපුර යුගයේ හිටපු උපාසකම්ම කෙනෙක් මුන්දක් කලේම පන්සල් ගාන වෙහෙර විහාර ගාන ගිහිල්ලා බෝධිමළු සුද්ධ පවිත්‍ර කරනවා සෑමළු සුද්ධ පවිත්‍ර කරනවා දානශාලා පිරිසිදු කරනවා දන් දෙනවා තේරෙන වයසින් ඉඳන්ම කළේ මේවා ඉතින් ජීවිතේ යම් යම් දේවල් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා මෑත් විවාහ ප්‍රාප්ත වෙලා පසුව ආපහු ගෙදර එන්නට වෙනවා ජීවිතේ කොච්චර දේවල් වලට මුහුණ දෙන්න වෙනවද පින්කලයි කියලා මේ සසර අපිට මල් යහන් වල සතපවන්නේ නැහැ මතක තබා ගන්න සංසාරය කියන එක සංසාරේ ඒක මේ අනාත්ම වූ ලෝකයේ මේ විදිහම තමයි දුක් වූ සසර දුක්ම තමයි ඒකෙන් ආයි සසරෙන් අපිට ඊට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ ඉතින් ශ්‍රද්ධා සුමන නම සුමන ශ්‍රද්ධාව නිසාමයි සද්ධා සුමන කියලා කියන්නේ දවස් 7ක් බඩගින්නේ පින්තුනි ගෙදරෙන ගමන් දින 7ක් බඩගින්නේ මෑ කවදාකවත් දානයක් නොදී කෑම කන්නේ නැහැ. දින හතක් බඩගින්නේ ඉඳලා ආහාර ටිකක් හම්බ වුණාම මේ ටික දැන් බලන්න හිතන්න දවස් හතක් බඩගින්නේ නැපින් උතන මේ බණ කතාවල වචනයෙන් කිව්වට ඒ ජීවිත අත්දැකීමෙන් බලන්න ස්වල්ප දුකක්ද කියලා. හැබැයි ඒ ආහාර ටික හම්බ වුණාම කාල ഘോഷා කරනවා මේ ලෝකේ කොතැනක හරි මගේ වචන ඇහෙන රහතන් වහන්සේ නමක් ඉන්නවා නම් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා නම් මගේ දාණයට වඩිත්වා කියලා මේ හඬ ඇසුණ දිව කණින් අහගෙන හිටිය රහතන් වහන්සේ නමක් උන්වහන්සේ ආකාශයෙන්ම වැඩම කළා සද්ධා සුමන බොහෝම ශ්‍රද්ධාවෙන් ආහාර ටික පූජා කළා තෙරුන් වහන්සේ ඇයට පෙනෙන්නටම ආකාශයට පැන නැගිලා වැඩම කළා දානියත් අරගෙන. පින්වතුන් මේ වගේ අර සාමාන්‍ය මට්ටම ඉක්මවා ගියපෝ. අය තමයි විශේෂ චරිත හැටියට අපි බොහොම පැහැදි සිතින් සිහිපත් කරන්න. මම මේ කාරණාව මතක් කළේ කල්‍යාණ අදහසින් සිහිපත් කළ යුතුයි මේ පින්කමට මේ පින්කම් මාලාව සිද්ධ කරන්න ප්‍රධානත්වයෙන් කටයුතු කරන අපේ තාරක මහත්මයාගේ නෝනා මහත්මිය පිළිබඳව අනුජා නෝනා මහත්මිය පින්වතුනි උපතින් මම දන්න අතරමින් උපතින් බෞද්ධයෙක් නෙමෙයි උපතින් බෞද්ධ උපාසිකාවක් නෙමෙයි මං හරියට නේද මහත්තයා මං අහලා තියෙන විදිහේමයි අම්ම කතෝලික ආහා ඉතින් අන්‍යාගමික පරිසරයකුත් යම් ප්‍රමාණයකට තිබිලා තියෙනවා. සසරේ කුමක් හෝ වරදක් නිසාද ඇයට දරුණු පිළිකා රෝගයක් හැදිලා බොහෝම ජීවිතය පිළිබඳව අවිනිශ්චිත තත්වයෙන් හිටපු තැනැත්තියක්. අපේ පූජනීය මාංකඩවල සුදස්සන ස්වාමින් වහන්සේගේ කොත්මලේ කුමාරකස්සප හාමුදුරන් වහන්සේගේ ධර්මදේශනා අහලා තවත් ස්වාමින් වහන්සේලාගෙත් බණ දහම් අහලා ධර්මයේ පිළිබඳව අප්‍රමාණ පැහැදීමක් ශ්‍රද්ධාවක් ඇති කරගත තැනැත්තියක් ජීවත් වෙයිද කියලා විශ්වාසයක් නැතුව තිබිය දීපවා ඉතාමත්ම දැඩි ගිලන් තත්වයෙන් සිටිය දීපවා මන් දන්න තරමින්
දැඩි සත්කාරයකක ඇමරිකාවේ ප්‍රතිකාර ලැබෙමින් හිටියයි කියලා මට දැනගන්න හම්බ වුණා. ඒ තිබියදී පවා මේ පින්කම හොඳටම කරගන්නට ඕනේ. මට මේ පින්කම දැකලා මම මොනවා වුණත් කමක් නැහැ කියලා ශ්‍රද්ධාවෙන්ම කටයුතු කරපු තැනක් තියන. පින්වතුනි තමන්ගේ මරණය දැක දැක ඒ මරණයට බිය නොවි කුසලය පිළිබඳව හිත ඒකාග්‍රව දැඩිව තබා ගන්න යම්කිසි කාන්තාවකට පුළුවන් නම් පින්වතුනි ඒක ස්වල්පනේ. ඒක සසරේ මොකක් හෝ මහා භාවිතයක් තියෙන හිතක් වෙන්නට ඕන. සංසාරෙහිම ශ්‍රද්ධාවක් හුරු කරලා තියෙන්නට ඕන. ගුවන් ගමනක් ඇමරිකාවෙන් ඉඳන් ලංකාවට එන්න තරම් නිරෝගීකමක් තිබිච්ච කෙනෙක් නෙමෙයි. එහෙම ඒ ඉබඳු මහන්සියක් වෙහෙසක් දරා ගන්න තරම් නිරෝගීකමක් තිබුණත් නෙමෙයි. නමුත් පින්කම කරන්නට ඕන, ශ්‍රද්ධාවෙන් කරන දේ ශ්‍රද්ධාවෙන්ම කොහොම හරි වමනාවෙන් කරගන්නට ඕන කියන මහා කැපකිරීමකිනුයි මේ පින්කම සිද්ධ කළේ. මම ඒකයි අර සංගීකරණ වෙලාවෙත් මතක් කළේ, මිනිස් ඇසින් එතුමියට මේ පින්කම දැක බලා ගන්න අවස්ථාවක් නොලැබුණත් මේ පින්කම මේ හැම ආකාරයකින්ම සංවිධානය කරලා මේකට අවශ්‍ය හැම පහසුකමක් හැම දෙයක්ම සූදානම් කරපු ඒ කුසලය නිසා එතුමියට දිව්‍යමය ඇසකින් හෝ මේ පින්කම බලා ගන්නට සාදුනාද දෙන්නට අවස්ථාවක් ඇති කියලා අපි කල්පනා කරනවා. පින්වතුනි එහෙ මේ මහා කඨින පින්කමේ දායකත්වයේ පිළිබඳව අපි සිහිපත් කළ යුතු නිසාම සත්පුරුෂ අදහසින් ඒ කරුණ සිහිපත් කරන්න කල්පනා කළා. කල්යාණ අදහසින්ම යුක්තව මේ කඨින පින්කමට තාරක මහත්මයාත් ඒ නෝනා මහත්මියත් ඒ ආකාරයෙන් කටයුතු කරද්දී අද මේ සංඝසතු කරලා පූජා කරපු මේ ගොඩනැගිල්ල පින්වතුනි බැලුවා මේක වෙලාවකට නිකන් රාජමාලිගාවක්ද කියලාත් හිතනවා නේ. ඔව්, හරිම ලස්සනයි. තුනුරුවනට පූජා කරන්නට ගරුගම්භීරව පූජා කරන්නට සුදුසුයි. ජේතවනාරාම ගැන සඳහන් වෙන්නේ ලක්ෂයක් වටින පාපිස්ස එලා ගන්න තැනක් තිබුණ නැහැ කියනවනේ. මේ අද වගේ මේ රුපියල බාල්දි වෙච්ච කාලේ ලක්ෂයක් නෙවෙයි පින්වතුනි, ඒ කාලේ ලක්ෂය කියන්නේ නේද? ඒ ලක්ෂයක් වටින පාපිස්ස එලන්න තැනක් තිබුණ නැහැ කියනවා. අන්තිමට එළුවයි කියන්නේ පාප සෝදන තැන පූර්වරාමේ. ඉතින් එදා සදැහැති උදවිය කරන්න පුළුවන් උපරිම මට්ටමෙන් ඉතාමත්ම ගරුගම්භීර විදිහට ඒ පූජාවන් තුනරුවන්ට සිද්ධ කළා. ඒ පින් අදහසින්ම පින්තුනි අපිට අනුරාධපුර පොළොන්නරු වට යනකොට ඒ නටබුන් දකිනකොට පින්තුනි අවුරුදු දහස් ගණනාවක් නෂ්ටප්‍රාය වෙච්ච ඒ ගොඩනැගිලිවල පවා තියෙන අදටත් තියෙන ශස්ත්‍රීයකත්වයේ බලනකොට එදා කොහොමනම් ඒ දේවල් ඉදි කරලා තියෙන්නට ඇද්ද? පින්වතුනි අග්‍ර වූ තුනුරුවන්ට අග්‍ර වූ පූජාවන් සිද්ධ කිරීම අග්‍ර වූ විපාක ලබන්න පුළුවන් කියලා සදැහැතියෝ දන්නවා. ඒ නිසයි ඔවුන් ඒ විදිහට ඒ පින්කම් සිද්ධ කරන්නේ. ඉතින් මේ සීමා මාලකය, පුස්තකාලය, සමූහ භාවනා ශාලාව සහිත මේ ගොඩනැගිල්ල පින්වතුනි පූජා කරන්නට ආරම්භ කළේ දැන් අවුරුදු කිහිපයකට කලින්. ඒකත් පින්වතුනි හරීම ශ්‍රද්ධාව ඇති වෙන අවස්ථාවක්. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඉන්නවා සිතාරි කියලා නෝන කෙනෙක්. චන්දිම මහත්මයි සිතාරි නෝනයි. සිතාරි නෝනා තමන්ගේ තිබිච්ච සියලුම රත්තරන් ආභරණ ටික ගල් ඒ ටික ඔක්කොම විකුණලා ඒ සල්ලි ටික පින්වතුනි මුලින්ම මේ සීමා මාලකේ හදන්න කියලා යොමු කළේ. ස්වභාවයෙන්ම කාන්තාවන් රත්තරම් බඩු වලට කොච්චර ආසද කියලා මේ උපාසකම්මලා දන්නවා ඇතිනේ. ඒක කාන්තාවන්ට උරුම වූ දෙයක් සාමාන්‍ය ජීවිතය තුළ. තමන්ට තියෙන සියලුම රත්නාභරණ ටික විකුණලා මේ වගේ උතුම් පූජාවක් කරන්න හිතෙන්න පින්වතුනි හොඳ ශ්‍රද්ධාවක් හිතක තියෙන්නට ඕන. එහෙම නැත්නම් එහෙම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. ඒ ලෝභසිත මැඩලා, ලෝභසිත පාගා දමලා, ශ්‍රද්ධාසිත ඒ තරම් මුදුන් පමුණවා ගන්නවා කියන එක ලෙහෙසි පහසු නෑ.
පිංගුතුනි මේට මූලික දායකත්වය සැලසුවේ ආකාරයෙන් එතනින් තමයි මේ සීමා මාලක ඉදි කරන්නට පටන් ගත්තේ. එන් අනතුරුව තවත් පිංගුතුන් විශාල ප්‍රමාණයක් මේට සම්බන්ධ වුණා චින්තානෝනා මහත්මිය ප්‍රධානව තවත් පිංගුතුන් ඉන්නවා. අපි පිං අනුමෝදන් කරනකොට ඒ සියලු දෙනාව සිහිපත් කරලා පින් දෙන්නට ඕන. ඒ වගේම අද සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නට ඒ වගේම අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නට උතුම් වූ කරඬු පූජාවකුත් සිද්ධ කරනවා. ඒ කරඬුවේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නට රත්තරණින් මල් හදලා ඒ රත්තරන් මල් පූජාවකුත් සිද්ධ කරනවා. මම මේව මතක් කරන්න ඔය පින් උතුම් මේ සියල්ලම අරමුණු කරගන්න මේ පින්කම කියන තැනදී ඒ හැම දෙයක්ම සතුටින් අනුමෝදන් වෙන්න. සමහර වෙලාවට ඒ පින්කම කරපු කෙනාටත් වඩා ඔය පින් උතුම්ට පින් රැස් කරගන්න පුළුවන් වෙයි ඒක සතුටින් අනුමෝදන් වෙනකොට. ඒ වගේම මහේෂිකා වෛද්‍යතුමිය, ඉන්දු වෛද්‍යතුමිය ඇතුළු ඒ පින් උතුම් අද භික්ෂුන් වහන්සේලාට මහා සංඝරත්නයට බණ භාවනා කරගන්න කුටි පූජාවකුත් සිද්ධ කරනවා. මේ ඉදිරියේ වැඩ ඉන්න ප්‍රතිමා වහන්සේ පූජා කිරීමත් අද දවසේ සිද්ධ කරන්නේ. මේ වගේ පින්කම් විශාල ප්‍රමාණයක් එකතු කරගත්ත උතුම්ම කඨින මහා පින්කමකට සම්බන්ධ වන්නට පින්වත්නි ඔබ සියලු දෙනාටම අවස්ථාව සැලසුණා. කඨිනානිසංස ගැන සඳහන් කරන්න කලින් පින්වතුනි සත්පුරුෂයන් තමන් ලද අවස්ථාවේ බුද්ධිමත්ව කටයුතු කරගන්න හැටි ආකාරය දක්වන තැනක් දෙකක් සඳහන් කිරීම වැදගත් වෙනවා. පින්වතුනි දුප්පත් මිනිස්සෙකුට බොහෝම දුකසේ ජීවත් වෙන කෙනෙකුට පාරේ යන ගමන් හම්බ වුණොත් එහෙම හොඳ වටිනා මුතුමැණික් මොකක් හරි එකක් හම්බ වුණොත් මොකද කරන්නේ? කොච්චර ඉක්මනින් මේක අහුල ගනීද? කොච්චර කැමැත්තෙන් මේක තමන්ගේ කරගනීද? පින්වතුනි මේ සංසාරය දිහා බලනකොට අපි ඔක්කොම හරීම දුප්පත්තු තමයි. සසර දිහා බලනකොට අපි හැමෝම දුප්පත් උදවිය. මේ සසර සැරිසරාගෙන යනකොට පින්වතුනි අපිට කුසලයක් කරගන්න අවස්ථාවක් වෙනවා කියන්නේ පින්වතුනි දුටු ගමන් ඒ කුසලය සිදු කරගන්නට වටිනවා. මදකුත් පමා නොවි ඇසිල්ලකුත් පමා නොවි පින්වතුනි කුසලය කරගන්නටම වටිනවා. ඒ කුසලය කරගන්නට කිසිම හේතුවක් නිසා ප්‍රමාද වීම වටින්නේ නැහැ. ඒ කුසලය තමයි වැදගත්ම දේ වෙන්නේ පින්වතුනි. සංසාර ස්වභාවය පිළිබඳව හිතනකොට මේ සසරක තියෙන මහා භය බීරුක ස්වභාවය කල්පනා කරනකොට පින්වතුනි කුසලය කියලා කියන්නේ මහා පුදුමාකාර සම්පතක්. මතක තබා ගන්න අද ඔය පින්වතුන් මිනිස්යන් වෙලා මෙතන මෙහෙම හරි ඉන්නේ පින්වතුනි පෙර කුසල් කරලා ඒවයි විපාක ලැබිලා තියෙන නිසා පෙර කුසලයක විපාක වශයෙන්. පින්වතුනි මොහොතක් හිතන්න බුදුරජාණන් වහන්සේ ලෝකේ අචින්තෙය ධර්ම පිළිබඳව දේශනා කරනකොට කම්ම විෂය ඊට පස්සේ ලෝක විෂය ඔහොම තියෙනවා අචින්තෙය ධර්ම. ඔය ගැන එකක් තමයි සත්ව විෂය කියලා කියන්නේ. පින්වතුනි සත්ව විෂය අචින්තෙයයි. ඒ කියන්නේ ඒ සත්වයෝ මෙච්චර ප්‍රමාණයක් කිය මෙතෙකයි මේ ආකාරයන්නේ කියලා සත්ව විෂය සීමා කරන්න බෑ. ඒක ප්‍රමාණ කරන්නත් බෑ. අපේ සිතට ගෝචර වන පරාසය ඉක්මවා ගියපු එකක් ඒක. පින්වතුනි ඒ අනන්ත සත්ව විශේෂයෙන් සුගතිගාමි වෙච්ච සත්වය කල්පනා කළොත් කොච්චරනම් ස්වල්පතරයක් දින්නේ. ඒක පාම් පෙත්තක් නරක් වුණාම පින්වතුනි ඒකේ ඉන්න ශුද්‍ර ජීවීන් ප්‍රමාණය බැලුවොත් මේ මනුෂ්‍ය ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සුන්ට වඩා ඒ ශුද්‍ර ජීවීන් ප්‍රමාණය වැඩි වෙයි. ඒ වගේ මේ මුළු ලෝකයක මහා සාගරය ඇතුළු මේ මුළු ලෝකයක ජීවත් වෙන අපි පිටසක්වල තිබිච්චාවේ මේ පෘථිවි තලයේම ජීවත් වෙන සත්වයින්ට සාපේක්ෂව බලනකොට මිනිස්සු කොච්චරනම්
ස්වල්පතරයක්. පින්වතුන් හිතන්න මේ මොහොත වෙනකොටත් ඒ සත්ව විෂය කියන එක තුළ අනන්ත අපරිමාණ සත්ව සංඛ්‍යාත සත්ව ප්‍රමාණයක් නිරයේ මේ වෙනකොටත් දුක් විඳිනවා. පින්වතුන් මේ අපේම භූමි තලයේ ඒ කියන්නේ සත්ව කියන අපේම තත්වයේ ඉන්න අයගෙන් අනන්ත ප්‍රමාණයක් මේ වෙනකොටත් නිරේගාමි වෙලා දුක් විඳිනවා. අනන්ත ප්‍රමාණයක් අසුරනිකා ඉපදිලා දුක් විඳිනවා. අනන්ත ප්‍රමාණයක් තිරිසන් සත්තු වෙලා ප්‍රේතයෝ වෙලා දුක් විඳිනවා. පින්වතුනි ඒ පිරිස අතර අපි අද මෙතෙන්ට වෙලා බණ අහනවානේ ඔය පින්වතුනි. පින්වතුනි මේ කුසලයේ විපාකය අනිකක් නෙමෙයි සංසාරේ කරන ලද කුසල කර්මයන්ගේම විපාකයයි. අද මෙතන මෙහෙම හරි අපිට ඉන්න හම්බ වෙලා තියෙනවා. පින්වතුනි හිතන්න කුසල් කොච්චරනම් එතකොට වටිනවද කියලා. හදිස්සියේ මේ මනුෂ්‍ය ආත්ම භාවයේ ලබාගත් මේ කුසලය අපිට නොවුණා නම් අපි මේ වෙනකොට කොහේ ඉඳීද පින්වතුනි? නේ? ගිය ජීවිතේ මරණාසන්න මොහොතේදී ඉදිරිපත් වෙන්න මේ කුසලයේ තිබිච්ච හින්දා තමයි අද ඔය උපාසකම්මලා උපාසක මහත්තුරු ටික කොහොම ඉන්නේ මමත් මෙතන ඉන්නේ. අපිට ඒ කුසලය නොවුණා නම් එදා කරගන්න බැරි වුණා නම් පින්වතුනි සමහරට මේ වෙනකොට අපි එහෙනම් නිරේ ඉන්නත් ඉඳ තිබුණා. ප්‍රේතයෝ වෙලා සෙමසොටු මලමුත්‍ර හොය හොය ඉන්නත් ඉඳ තිබුණා. ගින්නෙන් දැවෙමින් ඉන්න ප්‍රේතයෝ වෙලා දුක් විඳින්නත් ඉඳ තිබුණා. පින්වතුනි හිතන්න කුසලය කියන එක ලේසි පහසු වටිනාකමක් තියෙන දෙයක්ද කියලා. ඒ නිසා යම්සේ දුගියෙක් තමන්ගේ හිත කැමැතිව සම්පතක් අහුලා ගන්නවටත් වඩා පින්වතුනි උනන්දුයෙන්ම කුසල් රැස් කර ගන්නට ඕන. ඒ කුසල ධර්මයන් ඒ තරමටම මිනිසයන්ට යහපත පිණිස පවතිනවා. සත්පුරුෂයෝ මේක දන්නවා. ඒ නිසා ලද අවස්ථාව පැහැර හැරගන්නේ නැහැ, මග හැරගන්නේ නැහැ. පින්වතුනි අපේ බුදුහාමුදුරන්ගේ කාලේ එක මේ වගේම වස් කාලයක් ඉවර වුණා. රහතන් වහන්සේලා තුන් නමක් හිටියා. උන්වහන්සේලා ඈත මේ සේනාසනයක වස් සමාදන් වෙලා වැඩ හිටියේ. වස් කාලය ඉවරුණාම මේ තෙරුන් වහන්සේලා තුන් නම, රහතන් වහන්සේලා තුන් නම බුදුරජාණන් වහන්සේ වන්දනා කරගන්න යමු කියලා වේළුවනාරාමයට වඩිනවා. පාගමනින් යදුන් ගණන් ගව් ගණන් දුර ගෙවාගෙන වඩින්න ඕන. පින්වතුනි ඒ කාලේ වස් ඉවරුණාට පස්සේ, වස් කාලෙන් පස්සේ භික්ෂුන් වහන්සේලාගේ සිරිතක් තිබිලා තියෙනවා. තථාගතයන් වහන්සේට වන්දනා කරන්න හොයාගෙන වඩිනවා. ඒ මොකද අර කමඨහන් අරගෙන බණ භාවනා කරන්නට ගව් ගණන් යදුන් ගණන් දුර ගියපු හාමුදුරුවරු ඒ වස් කාලය තුල හොඳට බණ භාවනා කරගෙන මාර්ගඵලයන්ටපත් වෙලා තථාගතයන් වහන්සේට ඒ බව ප්‍රකාශ කරලා වන්දනා කරන්නටයි වඩින්නේ. ඒ නිසා වස් කාලය කියන්නේ මහා පින්වන්ත කාල සීමාවක්. ඉතින් මේ රහතන් වහන්සේලා තුන් නමත් වේළුවනාරාමයට වඩිනවා. වඩිනකොට පින්වතුනි හවස් වුණා. අතරමඟතාවම මහා විශාල උක්හේනක් තිබුණා. උක්කෙතක්. මේ උක්කෙත අයිති තිබුණේ මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයෙකුට. හැබැයි උක්කෙත බලා ගන්න හිටියා හොඳ සත්පුරුෂ ගති ඇති මිනිස්සෙක්. ඉතින් මේ රහතන් වහන්සේලා අර සත්පුරුෂයාගෙන් අහන, උක්කෙත බලා ගන්න කෙනාගෙන් අහනෝ, පින්වත අපිට වේළුවනාරාමයට තව ගොඩක් දුරද, රජගහනුවරට ගොඩක් දුරද කියලා. ඉතින් එතුමා කියනවා ස්වාමීනි තව අඩ යොදුනක් විතර දුරයි, මේ හවසනම් වඩින්න බැහැ ඔබ වහන්සේලාට, මෙහි වැඩ ඉන්න ස්වාමීනි, හෙට උදේට වඩින්න පුළුවන් කියලා. ඒ වෙලාවේ රහතන් වහන්සේ ලහනවා, උපාසකේ අපිට ඉන්න තැනක් තියේද මේ හරියේ? පින්වතුනි පන්සල් නැහැ, ආවාසත් නැහැ. මේ පුද්ගලයාට දෙන්න කියලා වෙන මොකක්වත් එකක් ආවාසයක් ඇත්තෙත් නැහැ. ස්වාමීනි වැඩ ඉන්න, මම ඔබ වහන්සේලාට පහසුවක් සලසා දෙන්නම් කිව්වා. පින්වතුනි අර උග්හේනේ මේ බලන්න නුවණැති උදවිය ලැබිච්ච වෙලාවේ පින් කරගන්න හැටි. අර උක්හේනේ පැලවෙලා තියෙන ගස් තුනක්, උක් ගස් තුනක් එකට ගැට ගහලා, මුදුන් ගැට ගහලා, උක්වල වලින් සෙවෙනි කරලා, වහල වගේ හදලා, බිමට තන අතුරලා, ස්වාමීනි මේකේ වැඩ ඉන්න කියලා එක හාමුදුර නමකට පූජා කළා.
ඊට පස්සේ තවත් දඬු තුනක් අරගෙන ඒකත් ගැට ගහලා තනකොළ උඩට සෙවණි කරලා බිමටත් තනකොළ අතුරලා මේකේ වැඩේ ඉන්න කියලා දෙවෙනි හාමුදුරන්ටත් පූජා කළා. ගෙදර දුවලා ලී දඬු ටිකක් අරගෙන ඇවිල්ලා රෙදි ටිකකුයි ඒ ලී දඬු ටික ගැට ගහලා රෙදි වලින් වට කරලා ස්වාමිනී මේකේ වැඩේ ඉන්න කියලා තුන්වෙනි තෙරුන් වහන්සේටත් පූජා කළා. පින්වතුනි බලන්න ඒ නෝනැත්තෝ ඒ Tamanට ලැබිච්ච වෙලාව. හැබැයි හිතන්න මේ සත්පුරුෂයාට ලැබුණේ කොයි තරම් පිනක් කරගන්න අවස්ථාවක්ද? මේ මහා උත්තම රහතන් වහන්සේලා තුන්නම කෙලෙස් නසපු. ඒ උන්වහන්සේලාට පින්වතුනි මේ විදිහට ආවාස තුන හදලා පූජා කළා. උදේ පාන්දරම නැගිටලා දාන ටිකත් හදලා පාන්දරම ඇවිල්ලා දෙහැටි දඬුයි වතුරත් පිළිගන්නලා මෝද වෝනේ කරගන්න උක්හකුරුත් එක්ක දානිත් පූජා කළා. මෙයාට මේ උක්කෙතෙන් උක්ගස් තුනක් ගන්න අයිතිය තියෙනවා. ඒ ගස් තුනක් කපලා ස්වාමීනි මේ මගේ කොටස මේක පිළිගන්න කියලා රුක්ගස් තුනකුත් පූජා කළා. පූජා කරලා වන්දනාමාන කරලා බණත් අහලා මහරහතන් වහන්සේලා වඩිනකොට පසුගමනුත් කරලා හරි සතුටින් දැන් මේ කරගත්ත පින ගැන හිත හිත අනේ මම මෙච්චර මහා පිනක් කරගත්තන කියලා කල්පනා කර කර සතුටින් ඉපිලි ඉපිලි ආපහු උක්කෙතටම එනවා. පින්වතුනි මේ රහතන් වහන්සේලා තුන්නම් වඩිනකොට අර උක්කෙත අයිතිකාර මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයා දැක්ක මේ හාමුදුරු තුන්නමක් එනවා උක් දඬුත් අතේ තියෙනවා. ඉතින් වෙන මේ හරි උක්ගස් නැහැනේ මගේ හේනෙන් තමයි ගන්න ඇත්තේ කියලා ඇහුවා වහන්සේලාට කොහෙන්ද ඕවා. ඉතින් කිව්වා මේ උක්කෙත පාලනය කරන බලාගන්න කෙනා තමයි දුන්නේ. ඒ පාර තරහ ගිහිල්ලා ක්‍රෝධයෙන් දිලිහිලා මේ මිනිස්සයා කොහොමද මගේ උක්කෙතෙන් එහෙම මගෙන් අහන්න නැතුව උක් දුන්නේ කියලා පොල්ලකුත් අරගෙන ගිහිල්ලා කරුණ විමසුවෙත් නැහැ. ඒ තරහෙන් අර උක් පාලකයට උක් වත්ත බලා ගන්න පුද්ගලයාට පහර දුන්නා. එක පහරින්ම ඒ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වුණා. පින්වතුනි ජීවිතක්ෂයට පත් වෙලා මේ මිනිස්සයාට ස්වල්පව මේ මිනිස්කය නැති වුණාට ඒ කරගත්ත කුසලය පිහිට වුණා. ඒ සතුටින්මයි හිටිය කළ කුසලයේ පිළිබඳව සුධර්මා දේව සභාවේ උපන්නා තෞතිසාවෙහි. තෞතිසාවෙහි දැන් මෙයා දිව්‍ය පුත්‍රයා උපන්නා. අර උක්කෙත බලාගෙනමින් හිටපු කාලේ ඒ ශරීරයටත් අයිතිකාර පිරිසක් හිටියන්නේ දෙමව්පියෝ සහෝදර ඥාති පිරිස. දැන් මේගොල්ලෝ ඇවිල්ලා මේ ඔහුගේ ශරීරය ආදාහනය කරන්න සූදානම් වෙනවා. අර දිව්‍ය පුත්‍රයා කල්පනා කරනවා මේ මොන කුසලයක් කරලාද මම මෙහෙ ආවේ, කොහේ ඉඳලාද මම මේ ආවේ. හිතනකොට දැක්කා මං අර විදිහේ කුටි තුනක් පූජා කළා, අර විදිහේ දානයක් පූජා කළා, ඒක විපාකමේ. ඒ නිසා තුනුරුවනේ ගුණ ලෝකයට ප්‍රකාශ කරන්න මේ සුදුසුම වෙලාවක්. මේ සත්පුරුෂයන්ට පින්කම්වල වටිනාකම මිනිසුන්ට කියා දෙන්න හොඳ වෙලාවක්. තමන්ගේ දිව නළු නාටකාදීන් පිරිවරාගෙන පුණ්‍යනුභාවයට හම්බෙච්ච අති දවල වූ හස්තියාහනයෙහි නැගලා මේ දිවි පුත්‍රයා අර සිරුර ආදාහනය කරන තැන ආකාශයේ ඉඳන් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා එක පාරම දිව්‍යමේ තූර්යනාදය පැවත්තුවා. මිනිස්සුයෝ බලනකොට මහානුභාව සම්පන්න දෙවි කෙනෙක්. එතන නුවණැති පුරුෂයෙක් අහනවා, ඉතා දවල වූ හස්තියානයක් උඩ නැගලා ඉන්න ඔබ වහන්සේට මේ දිව්‍යමේ නළු නාටකාදීන් පංච තූර්ය වාදයන් වාදනයන් කරමින් ඔබට පූජා සත්කාර කරනවා. මේ වගේ කුසලානිසංසයක් ලබන්න ඔබ කළ කුසලයේ මොකක්ද? පින්වතුනි අන්න ඒ වෙලාවේ දිවි පුත්‍රයා තමන්ගේ පූර්ව චරිතය කිව්වා. වෙන කෙනෙක් නෙමෙයි මම, මගේ ශරීරයයි ඔබ මේ ඔබලා ආදාහනය කරන්න. මම වෙන කළ මහා කුසලයකින් නෙමෙයි මෙන්න මේ විදිහ කුටි තුනක් හදලා පූජා කළා. මෙන්න මේ කුසලයන්ගේ විපාක හැටියට තමයි තෞතිසාවේ සුධර්මා කියන දිව්‍යනිකායේ මම ඉපදිලා ඉන්නේ කියලා තමන්ගේ පූර්ව චරිතය කිව්වා. පින්වතුනේ මේ විමානවත්වයේ සඳහන් වෙන එක්තරා බණ කතාවක්. හොඳට පින්වතුන් කල්පනා කරලා බලන නුවණැති උදවිය තමන්ට ලද අවස්ථාවේදී අවස්ථාවක් හම්බ වෙච්ච ගමන්
ඒ පින කරන්න පුළුවන් හොඳම විදිය මොකක්ද කියලා නුවණින් බලලා ඒක ශ්‍රද්ධාවෙන් කරගන්නවා. ඒ හේතුවෙන් ඔවුන් Tamanට මහා පිහිටක් කරගන්නවා. පින්වතුනි එදා ඒ ඉක්ෂුපාලකයයි උක්කෙත බලා ගන්න කෙනා පන්සලක් නැහැ නේ ස්වාමීනි කියලා නිකන් හිටියානම් පින්වතුනි අද කොහේ ඉපදිලා ඉඳීද එහෙනම්? අද තාමත් දිව්‍ය ලෝකේ දිව්‍ය ලෝකේ උපන්නම් ඉතින් තාම ඒගොල්ලන්ට දවස් ගානන ගිහිල්ලා තියෙන්නේ තෞතිසාවට බලනකොට නේද ඊයේ පෙරේද වගේ බලන්න කුසල් කරගන්න පින්වතුනි ඔබටත් ඕනෑ තරම් ජීවිත අවස්ථාවන් ලැබෙනවා ඇති. හැබැයි ඔබට ඒවා අවදානේ නැති නිසා අවබෝධය නැති නිසා පින්වතුනි ගිලිහිලා යනවා. තමන්ටම පිහිටක් කරගන්න තමන්ටම සරණක් කරගන්න අනන්තවත් අවස්ථාවල් ලැබෙද්දි පින්වතුනි ඔබ ඒවා මගහැර ගන්නවා. වැඩියනේ මේ පින්වතුනි තමන්ගෙම ගෙදර ඉන්න අම්මයි තාත්තයි ඒ දෙන්නට උපස්ථාන කළ කොච්චර කුසල් කරගන්න පුළුවන්ද? ඒ අම්මටයි තාත්තටයි ප්‍රිය වචනයෙන් කතා කරලා කොච්චර කුසල් කරගන්න පුළුවන්ද? හිතුවක්කාර වෙන්නේ නැතුව ඒගොල්ලන්ගේ සිත් නොරිදවා කොච්චර කුසල් කරගන්න පුළුවන්ද? පින්වතුනි මහා සංඝරත්නයේ ගුණ ආහුණෙය පාහුණෙය දක්කිනෙය අංජලි කරණෙය ඒ ගුණ බුදුහාමුදුර දේශනා කළ දෙමාපියන් පිළිබඳවත් දරුවන්ට වෙනත් අයට නෙමෙයි දරුවන්ට තමන්ගේ දෙමාපියන් ඒසා ගුණයන්ගෙන් යුක්තයි. එතකොට කොච්චර පිං කරගන්න තියෙන අවස්ථාවල්ද පිංගුතුනේ අපිට මේ ගිලිහිලා යන්න. උදේට වැඩට යනකොට ඉස්කෝලේ යනකොට අම්මට වැඳලා ගියත් පිංගුතුනේ තාත්තට වැඳලා ගියත් කුසල්නේ. ගෙදර හැමදාම බුදුන් වඳින්න බැරි මිනිස්සෙක් ඉන්නවද? පහනක් පත්තු කරලා බුද්ධ පූජාවක් ගෙදරදී තියාගන්න බැරි කෙනෙක් ඉන්නවද? පිංගුතුනේ ඕන තරම් පුළුවන්. ඒ නිසා කුසල් කරගන්න අපිට අවස්ථා නැතුව නෙමෙයි මේ කුසල් කරගන්න තියෙන හොඳමම අවස්ථාව තියෙන්නේ. මනුෂ්‍ය ජීවිතය, බුද්ධෝත්පාද කාලය, සද්ධර්ම ශ්‍රවණය, ක්ෂණ සම්පත්තිය. ඕගලන්ට නැත්නම් පින්වතුනි පැවිද්ද විතරයි. අනික් සියලුම අවස්ථා ටික කුසල් කරගන්න හම්බ වෙලා තියෙනවා. සාමාන්‍ය කුසලයකින් නෙමෙයි පින්වතුනි ආර්ය වූ ආර්ය මාර්ගස්ත වූ කුසලයන් පවා සිද්ධ කරගෙන අරහත්ව ඵලය සාක්ෂාත් කරගන්න තරම් අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් කල්පනා කරලා බලන්න ගෙවෙන මොහොතක වටිනාකම කොච්චරක්ද? අපි නොදන්න ඒ වටිනාකම, අපිට නොතේරෙන ඒ වටිනාකම කොච්චරක්ද කියලා නුවණින් විමසලා බලන්න. ඉතින් ඒ වටිනාකම තමන්ගේ ජීවිතයේ මේ ක්ෂණ සම්පත්තියේ වටිනාකම තේරුම් අරගෙන අප්‍රමාදීවම පින්වතුනි කුසල ධර්මයන් නිරත වෙන්නට කටයුතු කරගන්න. ඉතින් අද මේ කටින පින්කමට සමගාමීව ඒහා සමගම සිද්ධ කරන අනිකුත් සියලුම පින්කම්වල ආනිසංස එකක් එකක් ගානේ නොකීවත් පින්වතුනි මේ වෙලාවේ රැස් කරගත්තේ පිනේ වටිනාකම කවුරුත් කල්පනා කරන්න. අර කරඬුවක් හදනවා කියන පින්වතුනි හරියට බුදුරජාණන් වහන්සේට ගන්ධ කුටියක් පූජා කරනවා වගේ. ඒ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ කරඬුවේ. පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට අපිට සුගන්ධ කුටියක් හදලා පූජා කරන්න හම්බ වුණොත් ස්වල්පනම් වාසනාවක්ද? පින්වතුනි ඒ වාග්ය තමයි මේ ඉෂ්ට කරගත්තේ. ඒ වාසනාවන්තම දේ තමයි කරඬුවක් හදලා පූජා කරනවා කියලා කරන්නේ. කොච්චර පිනක්ද පින්වතුනි? ඒ ධාතුන් වහන්සේව ආශා කරනවා කියන කරඬුවක තැන්පත් කරලා කොච්චර පිනක්ද පින්වතුනි? බුදුහාමුදුරුව ආශා කරනවා වගේනේ. ඒ කුසලයේ ප්‍රමාණය කියන්න පුළුවන්ද පින්වතුනි? එක සුනකෙක් හිටියා. මේ සුනකයා පුංචි කාලේ ඉඳන් පුරුදු වෙලා හිටියා ඒ සුනකයාගේ ස්වාමියා එක්ක. පසේ බුදුහාමුදුරු නමක් දානට වඩම්මගෙන එනකොට මේ සුනකයාත් පස්සෙන් දුවනවා. ඒ සුනකයා හිටියේ කඩේක අයිතිකාරේ. ඔහු පසේ බුදුහාමුදුරන්ට දම් පූජා කරනවා. ඉතින් පසේ බුදුහාමුදුරු වඩම්මගෙන එන්න යනකොට මේ බලු පැටියත් පස්සෙන් හැමදාම දුවනවා. පින්වතුනි පසේ බුදුහාමුදුරු දැක්කා මේ සතාට කුසල් කරගන්න කොහොමරි අවස්ථාවක් හදන්න පුළුවන්. උන්වහන්සේ මොකද කරන්න පින්වතුනි? හැමදාම දාන වැළඳුවාම චුට්ටක් ඉතුරු කරලා අර බලු පැටියට ටිකක් දෙනවා හිතවත් වෙන්න පින්වතුනි. මේ ඉතින් මේ බලු පැටියත් අර ඉතින් සතෙකුට කන්න දුන්නම් පින්වතුනි හරි සතුටුයිනේ.
මේ බලු පැටියා දැන් හරි කී කරුයි පසේ බුදුහාඳුරන්ට හැමදාම පස්සෙන් යනවා පසේ බුදුහාඳුරන්ගේ ඉතින් මෙයා කොච්චර පුරුදු වෙලා තියෙනවද කියනවනම් අර ආපනිකයාට ඒ කඩ හිමියට පසේ බුදුහාමුදුරු වඩම්මගෙන යන්න වෙලා මදි වුණාම බල්ලට කියනවා මේ පසේ බුදුහාඳුරන් වඩම්මගෙන එන්න පසේ බුදුහාඳුරන්ටත් කියලා තියෙන ස්වාමීනි මේ සතාවම ස්වාමීන් වහන්සේ වඩින්න දාන සූදානම් කියලා පින්වතුනි දැන් මේ බලු කුක්කා මොකද කරන්නේ දුවනවා පසේ බුදුහාඳුර වඩම්මගෙන එන්න දුවලා පසේ බුදුහාඳුරුත් එකන් එනවා එනකොට අර අයිතිකාරයා දන්නවා සමහර තැන්වල අලි ඉන්නවා අලි කොටි ඔය වනසත්තු ඉන්නවා ඒ තැන්වලදී යා මොකද කරන්නේ මේ වෙනදා එනකොට පොල්ලක් කඩාගෙන පොඩ්ඩක් වට පිටාවට ගහලා හයියෙන් ටිකක් කෑ ගහනවා මොකද සත්තු ටිකක් ඈතට එලව ගන්න බල්ලත් මොකද කරන්නේ ඒ තැන්වලදී හයියෙන් බුරනවා පුරුද්දට ඉතින් දැන් පසේ බුදුහාඳුරුත් එක්ක එනකොට පසේ බුදුහාඳුරු දැන දැනම පාර වැරදිලා වෙන පාරක හැරෙනවා වෙන පාරක හැරෙනකොට මෙයා මොකද කරන්නේ බලු පැටිය ඉස්සරහට පැනලා පාර හරස් කරනවා ඊට පස්සේ පසේ බුදුහාඳුරු පයින් ඈඩ් කරලා අපහු වඩින්න හදනකොට සිවුරෙන් ඇද්දගෙන එනවා කියනවා අපහු පාරට පින්වතුනි මේ පසේ බුදුරජාණන් වහන්සේවට ඉතාමත්ම හිත කැමැත්තෙන් සතුටින් හිතේ කැමැත්ත උපදවාගෙන උන්වහන්සේව ආරක්ෂා කළා මේ පුංචි සතා ලොකු දේවල් තේරිලා නෙමෙයි පින්වතුනි ඕගොල්ලෝ වගේ පින්පව් ලොකුවට තේරුම් අරගෙන නෙමෙයි මොනවා තේරුම් අරගන්නද පින්වත්නි බලු කුක්කෙකුට හැබැයි අර පසේ බුදුහාඳුරු කිරි දැක්කු සෙනෙහසින් ආරක්ෂා කළා ඒ කුසලයට දෙව්ලොව උපන්න නම උනේ ഘോഷක දිව්‍ය පුත්‍රයා කියලා ඇයි මෙයා කතා කරනකොට පලාහතටම හෙනහලු ඇයි අර සුනකෙක් වෙලා බුර බුර පසේ බුදුහාඳුරන් ආරක්ෂා කරපු කුසලයට ඕන තරම් දුරකට හයියෙන් කතා කරන්න පුළුවන්ලු ඒ නිසා නම වැටුණා ഘോഷක දිව්‍ය පුත්‍රයා කියලා මේක හරි ලස්සන කතාවක් මම මේ මුළු කතාවම නොකිය කෙටියෙන් මේ මතක් කළේ පින්වතුනි ඊට පස්සේ යා ඒ දිව්‍ය පුත්‍රයා පසු කාලෙක මනුස්ස ලෝකෙ ඉපදිලා Taman පෙර කරපු යම්කිසි අකුසලයක් නිසා විවිධ උපද්ද්‍රවයන්ට මුහුණ දෙන්න වෙච්ච හැම වෙලාවකදීම එකම විදිහකින්වත් එයාගේ ජීවිතේ නසන්න බැරි වුණා පින්වතුනි මොකද අර පසේ බුදුහාමුදුරන්ව ආරක්ෂා කරපු කුසලයට පින්වතුනි පසේ බුදුරජාණන් වහන්සේ නමක් ආරක්ෂා කිරීම ඒසා කුසල් වෙනකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ගේ ධාතුන් වහන්සේ නමක් ආරක්ෂා කරනකොට ඒ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරනකොට ඒ කුසලයේ කොයි තරම් බලවත් මහෝත්තම කුසලයක් එයින් ලැබෙන්නට ඕනද ඒ නිසා පින්වතුනි කරඬුවක් හදනවායි කියලා කියන්නේ ඒ ධාතුන් වහන්සේ වඩා හිඳුවන්නට සුරක්ෂිතාගාරයක් සුගන්ධ කුටියක් හදලා පූජා කළා වගේ දෙයක් ඒ වගේ මේ කරඬුව දැකලා දා කරුණුව දැකලා කී දෙනෙක් වැඳ වැඳ පින් කරගන්නවද කී දෙනෙකුට පින් කරගන්න දිව්‍ය මිනිසයන්ට අවස්ථාව සලසා දෙනවද පින්වතුනි සමහරට දුගතියකට යන්න ඉන්න කෙනෙක් අර කරඬුව දැකලා එකපාරක් ඇඳිරි බැඳලා වන්දනා කරපු කුසලයෙන් සුගතිගාමි වෙයි කී දෙනෙකුට පින්වතුනි සුගතිගාමි වෙන්න මඟ හදලා දුන්නද ඒගොල්ලෝ ඒ කරඬුව දැකලා ශ්‍රද්ධාවෙන් වැඳපු කුසලයේ නිසා කවදක හරි නිවන් අවබෝධ කරගත්තොත් ඒ විපාක හැටියට ඇවිල්ලා ඒ පින් මොහු කරා ගිහිල්ලා පින්වතුනි නිවන් දකින්නත් උපකාර කරලා තියෙනවනේ ඒ සත්පුරුෂයන්ගෙන් බණ අහලා තව කී දෙනෙක් නිවන් දකීද පින්වතුනි හිතනව නම් කොච්චරද ඒ කරඬුව හදනවා ඒ පින ඒ කරඬුවේ ධාතුන් වහන්සේ වඩා හිඳුවන්නට රන්මල් පූජා කරනවා කියන්නේ පින්වතුනි අපිට ඉතින් ලොකු කරන්න පුළුවන් උපරිම දේවල්නේ ඒ කියන්නේ අපිට පුළුවන් උපරිම ගෞරවයෙන් උපරිම වටිනා දෙයින් අපි බුදුහාමුදුරන්ට ආසනයක් පූජා කරන්නේ පින්වතුනි තථාගතයන් වහන්සේ සැතපිච්ච ආසනේ පූජා කළා වගේ තථාගතයන් වහන්සේ වැඩ හිඳපු ආසනේ පූජා කළා වගේ ඒ ලෞතුරු බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ධර්මාසනේ පූජා කළා වගේ ධාතුන් වහන්සේ නමක් තැන්පත් කොට තබන්නට ඒ සිදු කරන රන්මල් පූජාව පින්වතුනි මේවා ගැන පැත්තකට වෙලා ටිකක් පින්කමෙන් පස්සේ හරි කමක් නැහැ මේ සාදුකාර දිදී අනුමෝදන් වෙච්ච පින මෙන්න මෙහෙම එකක් කියලා නිදහසේ යන ගමන් හරි හිතන්න ඒ හිතමින් අනුමෝදන් වෙන්න
ඒ තරමට මේ පිංකම බලවත් වෙනවා පිංකම සිද්ධ කළා යත් නැවත නැවත මේ පිංකම ගැන හිත හිත සාදුකාර පවත්වමින් අනුමෝදන් වෙන්න ඔබට දීර්ඝ කාලයක් ඒ කුසලය ආශිර්වාදයේ පිනිස හිත පිනිස පවතිවි ඒ වගේමයි මේ ප්‍රතිමා වහන්සේලා පූජා කරන එක අට මහා කුසල් ගණයට වැටෙන පිංගුතුනි සදහැතියෝ බුදු පිළිමයක් දිහා බලන්නේ කොච්චර ශ්‍රද්ධාවකින්ද පිංගුතුනි බුදුහාම බුදු පිළිමයක් දිහා බෝධියක් දිහා බණ පොතක් දිහා ශ්‍රද්ධාවෙන් බැලුවොත් ඒ බලපු කුසලයට සංසාරේ ඇස් රෝගයක් හැදෙන්නේ නැහැ කියනවා ශ්‍රද්ධාවෙන් බැලූ කුසලයට බුත්සරණ කියන්නේ සෑමලුවේ වල් නෙලීමට දිගු කළ අත සසරේ සිංගමන සඳහා යා නොදේ සෑමලෝක වල් බිහි වෙලා තිබුණා මේ වල් ගලවන්න අත දික් කළාම ඒ අත නැවත සංසාරේ හිඟමනට අත දික් කරන්න වෙන්නේ නැහැ කියනවා ඒ කුසලයේ නිසා පිඟුතුනි තුනුරුවන් එබඳුයි තුනුරුවන් ඇසුරු කරගෙන කරන කුසල් එබඳුයි ශ්‍රද්ධාවෙන් බුදු පිළිම වහන්සේ නමක් දිහා බලලා වන්දනාමාන කරනකොට බුද්ධ පූජාව පවත්වනකොට බුද්ධානුස්සති භාවනාවක් වඩා ගන්නකොට පිඟුතුනේ කරන අයට කොච්චර කුසල්ද ඒ හැම කුසලයකටම අවස්ථාව හදලා දෙනවා පිඟුතුනේ ප්‍රතිමා පූජාව නිසා පිඟුතුනේ ඒව මහා සත්පුරුෂකම් තමන්ට තමන් කුසලයක් කරගන්නා වගේම බොහෝ දෙනෙකුට යහපතක් කරගන්න අවස්ථාව සලසා දෙනවා පිංගුතුන ඉතාමත්ම සත්පුරුෂකමක් ඒක යම් කිසි කෙනෙක් බුදුහාමුදුරුව දිහා බුදු පිළිම වහන්සේ දිහා බලලා බුදු ගුණ සිහිපත් කරගෙන ශ්‍රද්ධාව ඇති කරගත්තොත් පිංගුතුන ඒ කුසලය බුදුහාමුදුරුව වදාරන්නේ මහන්නේක පමන කරන්න පුළුවන් කමක් නැහැ කියලා යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ කෙරෙහි අසුරු සැනකට සිත පහදව ගත්තොත් පිංගුතුන ඇසිපිය හෙලන මොහොතක් නේ අසුරු සැනක් කියන්නේ ඒ තරම් සුළු කාලයක් අසුරු සැනක මොහොතක් බුදුහාමුදුරුව කෙරෙහි හිත පහදව ගත්තොත් අනේ මගේ බුදුහාමුදුරුව ඒ අරහං සම්මා සම්බුද්ධාදී උත්තම ගුණයන්ගින් යුක්ත මගේ ශාස්ත්‍රොන් වහන්සේ සසරට වැටෙන්න හිටපු මට මගන මග කියා දුන්න මගේම මහා උතුමාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනුව්‍යංජන ලක්ෂණ බ්‍යාම ප්‍රභා මණ්ඩල කේතුමාලා අලංකාරයන් යුක්ත උත්තම බුදුහාමුදුරුව පිංගුතර මේ බුදු ගුණ මොහතකට හරි හිතලා හිත පහදව ගත්තෝ බුදුහාමුදුරුව දාන මහණියෝ සුගතිය පිහිට කොට ඇත්තෝ ඒවල සුගතිගාමි වෙනවායි කුසලයේ තියෙන මහා බලය නිසා ඒ උතුම් කුසල් රැස් කරගන්නයි ප්‍රතිමා වහන්සේලා පූජා කරලා ඊ අවස්ථාව සලසා දෙන්නේ ඒ පූජා කරන පිංගුතුන්ට එතකොට කොච්චරනම් බල සම්පන්න කුසලයක් සිද්ධ වෙනවද ඒ වගේම අද සිද්ධ කරන කුටි පූජාව මහා සංඝරත්නයට වැඩ වාසය කරන්නට බණ භාවනා කරන්නට උන්වහන්සේලාගේ ගුණධම් වඩා ගන්නට සිදු කරන උතුම් පූජාවන් පිංගුතුනි එක කාලෙක එක මිනිසෙක් හිටියා මේ කැලෑවට ගිහිල්ලා ඔය මේ මොනහරි ලී දඬු කපලා මේ වගේ දේවල් කරගෙන ජීවත් වෙන්නේ කස්සප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ කාලේ එක තෙරුන් වහන්සේ නමක් මහා ඝන කැලෑයක බණ භාවනා කරගෙන ඉන්නවා ගමට ගොඩාක් දුර කැලෑයක් මේ කැලෑයට ගස් ටිකක් කපා ගන්න කියලා පොරොකුත් අරගෙන එනකොට අර ස්වාමින් වහන්සේ පිණ්ඩපාත වැඩම කරලා ඉතින් මේ මිනිස්සයාට මේ ගහයට ඒ වටපිටාව දැක්කම හිතුණා මෙතන හාමුදුරු නමක් ඉන්න තැනක් වගේ සුත් පොඩ්ඩක් සුද්ධ කරගෙන තිනවා ගහයට සක්මන් කරපු ලකුණු තියෙනවා මෙතුමා කල්පනා කළා මම මෙතන හදන්නට ඕන මුන්වහන්සේට කුටියක් පිංගුතුනේ ඒ කැලේම තිබිච්ච ලී ටිකක් කපාගෙන පුංචි කුටියක් හැදුවා හවස් වුණා කුටිය හදනකොට හාමුදුරුවෝ ගොඩාක් දුරට පිණ්ඩපාතේ වඩින්නට ඕන බොහොම දුර කැලේක වැඩ හිටියේ උන්වහන්සේ දානේ මගදි වළඳලායි වඩින්නේ කැලේට වෙලා මදි වෙන නිසා උන්වහන්සේ වඩිනකොට කුටියකුත් හදලා අර කැලේම තිබිච්ච අතුකොළ වලින් ලී වලින් ඉතින් මේ මිනිස්සයා මොකද කළේ කිව්වා ස්වාමීනි මම ඔබ වහන්සේට මේ කුටිය පූජා කරනවා ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ කිව්වා පින්වත මට හරි උපකාරයක් ඔබ කළේ
මේ කැලේ ඉන්නකොට මැසි මදුරුවන්ගෙන් සත්තු සර්පාදීන්ගෙන් ගොඩක් බාධා තියෙනවා. දැන් ඔබ මට මේ හදා දීපු මේ කුටිය නිසා මට නිදහසේ බණ භාවනා කරගන්න පුළුවන්. පින්තුන් මේ හතරුන් වහන්සේ මට ආශිර්වාද කළා. මේ කුසලයෙන් මේ පුද්ගලයා බොහෝ කාලයක් සුගතිගාමී වුණා. පින්තුන් එක ජීවිතයක උපන්නා චක්‍රවර්ති රජෙක් වෙලා චක්‍රවර්තී රජෙක් වෙලා සප්ත රත්නයන් දරන මුළු පෘථිවියටම අනුශාසනා කරන ධර්මරාජ වූ චක්‍රවර්තී රජෙක්. පින්වතුනි මතක තියාගන්න චක්‍රවර්තී රජවරු කියන්නේ තූපාර්හ රජවරු. තූපාර්හ කියලා කියන්නේ ඒ රජවරු කාලක්‍රියා කළාම ඒ ධාතු තැම්පත් කරලා චෛත්‍ය හදලා වන්දනා කරන්න සුදුසුයි. තූප හදලා වඳින්න සුදුසු නිසා කියනවා තූපාරහයි කියලා. පිටුතර බුදුහාමුදුර තූපාරහයි, පසේ බුදුරජාණන් වහන්සේලා තූපාරහයි, රහතන් වහන්සේලා තූපාරහයි. පිටුතනේ චක්‍රවර්ති රජුරුව තූපාර රජ කෙනෙක්. මොකද ලෝකය පංචශීලය සමාදන් පිහිටවනවා ලෝකයාව. මේ රජුරුව මම මේ කතාව ගොඩාක් දිගයි මං ඉතාලම කෙටි කරලා මේ කියන්නේ. රජුරුවන්ට මාලිගාවක් හදන්න ඕන වුණාම රටවැසි එකතු වෙලා අපි රජුරුවන්ට මාලිගාවක් හදලා දෙමු කියලා විශාල ධනයක් එකතු කරලා රජ මිදුලේ රන් රිදී මුතු මැණික් ගොඩ ගහලා රජුරුවෝ මට මේවා එපා කියලා. පින්වතුනි දෙවියන්ගේ අනුභවයෙන් සත්මහල් ප්‍රාසාදයක් නිර්මාණය කළ දුන්නා කියන මේ චක්‍රවර්ති රජුරුවන්ට. ඒ චක්‍රවර්ති රජුරුවෝ පින්වතුනි අර මාලිගාවට පළවෙනි පියවර තබනකොටම මේ රජ්ජුරුව හිතනවා අද පටන් රාගය මගේ සිතට එන්නට එපා. දෙවෙනි පියවර තැබුවා මාලිගාවට අද පටන් ද්වේෂය මගේ සිතට එන්නට එපා. තුන්වෙනි පියවර තැබුවා මෝහය අද පටන් මගේ සිතට එන්න එපා. පින්වතුනි සත්මහල් තලයට වෙලා අවුරුදු ගණනාවක් බ්‍රහ්මචර්යාවෙන් වාසය කළා ධ්‍යාන සෝයෙන් යුක්තව. ඒ සත්මහල් ප්‍රාසාදයට වෙලා හිටිය කෙලෙස් සහිතව නෙමෙයි. දාන ගේන පුද්ගලයෙක් හැර ආහාර ගේන පුද්ගලයෙක් හැර වෙන කිසි කෙනෙක් එන්නට එපා කිව්වා. බොහෝ කාලයක් ධ්‍යාන සෝයෙන් වාසය කළ මේ රජ්ජුරුවෝ එතනින් කාල යාත්‍රා කොට බඹලෝ උපන්නා. පින්වතුනි මම මේ පුංචි කතාව මතක් කළේ ඒසා ඓශ්වර්යයක් සැලසෙන්න, ඒසා විපාක සැලසෙන්න හේතුනේ අර කැලේ ඒ වෙලාවෙම තිබිච්ච ගස් ටික කපලා ඉවරලා කුටියක් හදලා පූජා කරපු කුසලය. ඒ නිසා මේ කුටි පූජාව මේ පිංගුතුන් සිද්ධ කරන්නේ බොහොම ශ්‍රද්ධාවෙන්, ස්වාමින් වහන්සේලාට බොහොම පහසුකම් සැලසෙන විදිහට, නිදහසේ බණ භාවනා කරගන්න, මැසි මදුරුන්ගෙන් උපද්‍රව නොවෙන්න, සත්ව සර්පාදීන්ගෙන් දරුණු සතුන්ගෙන් උපද්‍රව නොවෙන්න මේව සරසාගෙන, මේව සලකාගෙන, වැසි සුළං සීත වැසි උෂ්ණයන්ගෙන් නිදහස් වෙන්න මේ සියල්ල සලකාගෙන, පින්වතුනි ඒ කුටියක ඉඳලා යම් කාලයක ස්වාමින් වහන්සේ නමක් ඒ කුටියක ඉඳලා යම් යම් ශික්ෂා පදයක් හෝ ආරක්ෂා කරයිද පින්වතුනි ඔබ ඊට අනුග්‍රහ දක්වා වෙනවා. ඒ ස්වාමින් වහන්සේ යම් යම් අවස්ථාවකදී බණ පොතක් පතක් කියවයිද ඒ උතුම්ම කුසලයට ඔබ අනුග්‍රහ කරලා තියෙනවා පින්වත්නි. ඒ ස්වාමින් වහන්සේ යම් ධර්ම මනසිකාරයක් පවත්වයිද බණ භාවනා කරයිද මේ හිත කෙලෙසුන්ගෙන් මුදවා ගන්නට යම් වීරියක් දරයිද පින්වතුනි ඒ සඳහා ඔබ අනුග්‍රහ කරලා තියෙනවා. කුටියක් බොහෝ කාලයක් තියෙයි. ඒ කුටියෙන් කොච්චර හාමුදුරු ගුණධම් පුරා ගනීද? උන්වහන්සේලා ඒ කුටියේ සිට ගුණධම් පුරාගෙන ලබා ගන්නා වූ ගුණයෙන් සහ ධර්ම අවබෝධයෙන් තව කී දෙනෙකුට පින්වතුනි මේ ධම්ම මඟ කියා දේවිද? ධම්ම සහිත ලෝකයට වැඩ පිණිස හිත පිණිස කොච්චර කටයුතු කරාවිද? පින්වතුනි ඒ සියල්ලට ඔබ අනුග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා අද සමස්තයක් හැටියට මේ සිදු කෙරෙන සියලුම පින්කම් පිළිබඳව මේ ආකාරයෙන් පින්වත් හැම දිනාම කල්පනා කරලා තමන්ගේ සතුට, සැනසෙල්ල, ශ්‍රද්ධාව, හිතේ සමාධිමත් ගතිය පවත්වා ගන්නට ඕන. දැන් අපි ආන වශයෙන් හැරෙන්නට ඕන මේ පින්කමේ මස්තක ප්‍රාප්ත අවස්ථාවන කටින පින්කම පිළිබඳව. පින්කම් පින්වත්නි කටිනේ ගැන කියනකොට අපිට මතක් වෙන්නේ නාගිත මහරහතන් වහන්සේ. උන්වහන්සේ වදාළ ගාථා වලින් තමයි කටිනේක තියෙන මහා ආනුභාවය
ඒ මහත් අනුභව සම්පන්නකම වටහා ගන්න පුළුවන්කම තියෙන්නේ. නාගිත මහරහතන් වහන්සේ රහතන් වහන්සේලා මැදියේ බුදුරජාණන් වහන්සේට පැවසුවේ ස්වාමීනි මම කටින දානං දත්වාන සංඝේ ගුණ වරුත්තමේ ඉතෝ තින්සේ මහා කප්පේ නාබිජානාමි දුක්ගතින් ස්වාමීනි මේට කල්ප 30කට කලින් මම කටින පින්කමක් සිද්ධ කළා කටින දානයක් පූජා කළා ඒ කල්ප 30 මුළුල්ලෙහිම ස්වාමීනි මම දුගතියක් නම් දැක්කේ නැහැ කවදාකවත් කල්ප 30ක් මුළුල්ලෙම මම දුගතියක උපන්නේ නැහැ කියනවා පින්වතුනි හිතන්නේ කුසලයේ කොච්චර බල සම්පන්න කුසලයක් වන්නට ඇද්ද කියලා ඒ කුසලයේ බලය ඔබට තේරුම් ගන්න හොඳම තැනක් තමයි බුදුහාමුදුරු වදාරනවා නියපිටට පස් ටිකක් අරගෙන දවසක් දා නියපිටට පස් ටිකක් අරගෙන බුදුහන් දේශනා කරේ මොකද්ද මහන්නේ මේ සත්වයෝ මිනිස්සුයෝ මැරිලා ගිහිලා නැවත මිනිස්සෙක්ම වෙලා උපදිනවා නම් නැවත දෙවියෙක් හෝ වෙලා උපදිනවා නම් නියපිට තියෙන පස් ටික වගේ සල්පෙයි මේ මහ පොළොවේ පස් බහුතරයක් වගේ සත්වයෝ මැරිලා ගිහිලා උපදින්නේ දුගතියෙන් වල පින්වතුන් නියපිට තියෙන පස් ටික වගේ ඊටාම සල්පෙයි නම් මිනිස්සෙය වෙලා උපදින්නේ හිතන්න මිනිස්සෙක් වෙන එක කොච්චර අමාරුද පින්වතුන් ඒ බඳු වූ කර්ම සහිත ලෝකයේ තුල කල්ප 30ක්ම දුගතියකට නොගොස් සුගතියකම උපදින්න කටින හේතු වෙනවයි කියනකොට පිටුතන මේ කටිනය කියන කුසලයේ කොච්චර බල සම්පන්න දෙයක්ද එතකොට මේ දවසක් දෙකක් අවුරුදු 100ක් 1000ක් එහෙම කාලයක් නෙමෙයි පිටුතන කල්ප 30ක් කියන කාලයක් එදා පටන් උන්වහන්සේ අපේ බුදුහාමුදුරන්ගේ කාලේ රහත් ඵලයට පත් වුණා ඒ කාල සීමේ එදා මෙදා තුර කාලේ කවදාකවත් උන්වහන්සේ දුගතියකට උපන් ගියේ නැහැ කියනවා द्वे भवे उपपज्जामि देवे पिचमानुसे मं उपन्ने भवयं देकक वितराय देवियं अतर सह मिनिसुन अतर पमनाय अन्यं गतिं न जानामि कठिन दानसिदं फलं वेन भवयक् मम दन्ने नै मे कठिन दाने विपाकय कियनु उन्वहन्से उपनुपन्न हेम जीवितेकम श्रेष्ठ पुद्गलेक वशेम इपदिला तियनु द्वे कुले उपपज्जामि खत्ये चापि ब्राह्मणे मं उपन्ने कुल देकक वितराई एकक क्षत्रिय कुले अनिकेक ब्राह्मण कुले ए उसस कुलेक वितराई मं उपन्ने कागेन्वत् निंदावक मट अहन्न अवस्थावक उने ने मिनिसुन अतर उतुम पुरुषयन् वशेम उपन्ना कवदावत् हीन गतियकट मं पत्तुने ने कठिन दानस्सिदं फलं මේ කටින දානේ විපාකයි කියනො යත් යත් උපපජ්ජාමි ලබිත්වා සබ්බ සම්පදං මම යම් යම් තැනක උපන්නා නම් සියලුම සම්පත් ලැබුවා හැම සම්පතක්ම කැමති හැම දෙයක්ම ලැබුණා මේ කටින දානේ විපාකයි කියනො උන්වහන්සේ 34 වතාවක් ශක්‍රාත්ම භාවයේ උපන්නා तीस हय वतावक असूहतर वतावक चक्रवर्ती राज्य कराई कियनो प्रांत रजहुरुवेला उपन्न गान मिच्चराई किला कियान्न बह कियनो मे कठिन दाने ही विपाकई कियनो पिंगतुने एहम कुसल कल नागित महारातन वहांसे मे जीविते दीम आश्रव क्षय कर गत्त निशा मिसक ससरे गियानं थवत एहि विपाकुन वहांसेट एहम मित्रुवेला तियनो නමුත් මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම తత్వය අපිට ලබා ගන්න තියෙන උත්තරීතරම తత్వය මේ සියලු භව ගමන නිමා කරගෙන ලබන ලෞතුරු ශාන්තිය නිසා පින්වතුනේ ඒ උත්තරීතරම ශාන්තියෙන් සැනසෙන්නට උන්වහන්සේට අවස්ථාව සැලසුණා අර කටින පින්කමේ විපාක වශයෙන් ඒ නිසා දෙලව බොහෝ කල් යහපත් වෙන ससरे अनंत कालयक तमतमंट सुव सरण सनसिल्ल सादा देन इताम इक्मनिन मे भवगमन निमाकर गन्नटत हेतु वासनावन तमंगे पारमिता गुणे अनु तमंगे प्रार्थना अनु तमंगे व्यायम अनु इक्मनिम्म निवन दकिन्नटत अपिट अवस्थाव सलसेन अति गंभीर अति संभावनीय उत्तमम वू पिंकमक वशयेन कठिन पिंकम पिलिबंधव कल्पना करगन्नट ओन
තේනිසා මේ පින්වත් සියලු දෙනා මේ සියලුම පින්කම් ගැන පින්වතුන් මේ ඔක්කොම එක පොකුරකට අරගන්න කටින පින්කම් කරන පින්වතුන් මම කටිනේ කරා කියලා නෙමෙයි ආවාස පූජා කරන අය ආවාස පූජා කරා කියලා නෙමෙයි ප්‍රතිමා පූජා කරන අය මම ප්‍රතිමා පූජා කළා කියලා නෙමෙයි මේ ඔක්කොම එකට ගන්න අරගෙන සියලුම පින්වත් දෙනා අනේ මේ සියලුම කුසල් ඉතාමත් මික්මණින් අපිට මේ සසර ගමන නිමා කරගෙන බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සැනසුණු ලෞතුරු නිර්වාණ ශාන්තියෙන් සැනසෙන්නටම මේ මහා ඝන බලපින් අපිට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. ඒ නිවන් අවබෝධ කරගන්න අතුරු සසරත් සුවපත් වේවා. කිසි කලකත් පාප මිත්‍ර සේවනයේ පත්න වී කල්යාණ මිත්‍රාශ්‍රයම සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇති කරගන්න. ඉතින් ඒ උතුම් පැතුම් ඇති කරගෙන මේ වෙලාවේදී මේ රැස් කරගත්ත උදාාරතර පුණ්‍යලාභයන් අපි අනුමෝදන් කළ යුත්තනටත් අනුමෝදන් කරමු. ඒ අනුව කල්පනා කරගන්න ප්‍රථමයෙන්ම ලෝකයක් සම්මා සම්බුදු ශාසනය ඔබ අපවත් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්මා දිට්ඨික ඒ වගේ මේ ස්ථාන බාර ගම්බාර පලාත් බාර ඔබ අප හැමගේ ඉෂ්ඨකාමකාද ඉෂ්ඨකාමක ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමස්ත දිව්‍ය රාජ සමූහයා මේ පිං සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දේවයිසුරු වඩ වඩාත් වර්ධනය කරගනිත්වා. සම්මා සම්බුද්ධ ශාසනයත් පිංතුන්ලාවත් ආරක්ෂා කොට ඒ දෙවියෝද උතුම් නිවනින් සැනසීම ලබත්වා කියන ප්‍රාර්ථනාවෙන් එත්තාවතාච අම්හේහි ගාථාව කියමින් පිං අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒ වගේම මිය පරලොව ගිය සියලුම ඥාති හිතයිෂින් මේ වෙලාවේ සිහිපත් කර ගන්නට ඕන. විශේෂයෙන්ම අද මේ පින්කමේ ප්‍රධාන දායකත්වයේගෙන කටයුතු කළ අනෝජා ඉන්දුමති විධානගම මහත්මිය ප්‍රධානව ඒ ඥාතිවරිය තම තමන් සිහිපත් කරගන්න. ඒ වගේම අනෝජා ඉන්දුමති විධානක මහත්මිය ප්‍රධානව ඒ වගේම ගම්පහවිසු පරලෝ සැපත් ඥාති සොහිරියක් වන විමලා පෙරේරා මෙනවියට පුණ්‍යානුමෝදනා කිරීමටත් ඒ රන් නෙළුම් මල් පූජා කළ පිංගුතුන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ පින්වත් දෙපළ ඇතුළුව පින්වත් ඔබ අප නමින් මිය පරලොව ගිය මේ ජීවිතේත් සංසාරගත වූ තව බොහෝ ඥාති හිතයිෂීන් පින් කැමැත්තෙන් පින් බලාපොරොත්තුෙන් ඉන්නට පුළුවන්. ඒ සෑම සියලු දෙනාත් ඒ වගේම අනුජා ඉන්දුමති විධානක මහත්මියගේ මෑණියන් මිය පරලොව ගියා එතුමියත් ඇතුළුව පින් බලාපොරොත්තුෙන් ඒ සෑම සියලු දෙනාටම අපි මේ පින් අනුමෝදන් කරමු. සඳහන් කළ පරිදි ඒ සියල්ලෝමත් පින් කැමති සියලු සත්ත්වයෝත් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. යම් කිසි හේතුවක් නිසා දුක්වල සිටිනං ඒ දුකින් අත මිදී සුවපත් වී සැපයෙන් සැපතටම පත් වෙත්වා. ඒ සියලුම දෙනා ඒ සියලු ඥාතීන් ප්‍රධානම හැම සත්වග මේ පින් අනුමෝදන්ව දුකින් මිදී සුවපත් වී ලෞතුරු නිවනින්ම සැනසීම ලබත්වා කියන කරුණාබර ප්‍රාර්ථනාවෙන් සාදුකාරයක් පවත්වන්න අපි පින් අනුමෝදන් කරමු. ගාථාව කියලා හැම දෙනාම ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම කඨින පින්කම සිද්ධ කරන අපේ තාරක විධානගම පින්වත් මහත්මා ප්‍රධානව
ගම්වාසී පළාත්වාසී විවිධාකාරයෙන් සහ සම්බන්ධ වුණු ලෝකවාසී සෑම සියලු දෙනාට ඒ වගේ මේ සීමා මාලකයේ පුස්තකාලය සමූහ භාවනා ගොඩනැගිල්ල ශාලාව ඇතුළු මේ ගොඩනැගිල්ල පූජා කරන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි සිතාරි මහත්මිය චන්දිම මහත්මා ඇතුළු පින්වතුන් ඒ මෑණියන් ඇතුළු පින්වතුන් ඒ වගේම ඇමරිකාවේ පදිංචිව සිටින චින්තා ජයරත්න මහත්මිය මේ සීමා මාලකයේ සකස් කරන්නට මේ ගොඩනැගිල්ල සකස් කරන්නට විශේෂයෙන් දායකත්වයේගෙන කටයුතු කළ පින්වතියක් ඒ වගේම හර්ෂණී පුංචි හේවා මහත්මිය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල පදිංචි අය බොහෝම වෙහෙස මහන්සි වුණා මේ පින්කම සිද්ධ කරන්න මේ ගොඩනැගිල්ල පූජා කරන්න අවශ්‍ය වටපිටාව සකස් කරන්නට ඒ වගේම අප රටේ වගේම විදේශ රටවල වාසය කරන පින්වතුන් බොහෝ පිරිසක් මේ සඳහා දායකත්වයේගෙන කටයුතු කළා ඒ සෑම සියලු දෙනාත් ඒ වගේම මේ සීමා මාලක සකස් කිරීමේදී ඉතාමත් අලංකාරවත්ව එළියේ කැටියම් කටයුතු සිද්ධ කළ රණවීර මහත්මා උපුල් මහත්මා ඇතුළු පින්වතුන්වත් අපි ඉතාමත් කෘතවේදීව මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕන උන් ඉතාමත් ශ්‍රද්ධාවෙන් බොහොම උවමනාවෙන් ඒ කටයුතු සිද්ධ කළේ ඒ වගේම අද දිනේදී කුටි පූජා කරන වෛද්‍ය මහේෂිකා මහත්මිය වෛද්‍ය ඉන්දුමති වෛද්‍ය ඉන්දු රණබාහු මහත්මිය ඇතුළු ඒ පින්වත් පවුලේ සියලු දෙනාත් ඊට සහ සම්බන්ධ වෙච්ච තවත් හිතවතුන් ඥාති පිරිස ඉන්න බව මහේෂිකා නෝන මතක් කළා ඒ පින්වත් සෑම සියලු දෙනාත් ඒ වගේම රන් කරඬුව පූජා කරන මංගලා මේධාවි කොටිතුවක්කු කරුණාරත්න කියන පින්වතුන් ලසන්තා ශ්‍යාමලී ලියනගේ කියන පින්වතුන් මේ ජීවිතයේදීම ඉතාමත් ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් මේ පින්කම සිද්ධ කරන්නේ ඒ වගේම අපේ ලැබුණෝරුවේ විසුද්ධි හාමුදුරන් වහන්සේ ඇතුළු ගමේ ඥාති පිරිස හිතවතුන් එකතු කරගෙන උතුම් වූ කරුණු පූජාවක් සිද්ධ කරනවා අපේ ඒ ගෞරවනීය හාමුදුරන් වහන්සේ ඇතුළු ගම්වාසී සහ සම්බන්ධ වූ ඉතිමත් සෑම සියලු දෙනාට ඒ වගේම රන්නෙලුන් මල් පූජා කරන ගම්පහ මැදවත්ත මුදුන්ගොඩ පදිංචි හේමා ගුණවර්ධන පින්වතුන් ඒ ධාතුන් වහන්සේ තැන්පත් කිරීම සඳහා අවශ්‍ය ඉරන් මල් පූජාව සිදු කරන බව සඳහන් කරලා තියෙනවා පරලෝකපත් විමලා පෙරේරා මෙනෙවියට පුණ්‍යානුමෝදනා කිරීමත් අරමුණු කොට ඒ වගේම ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි ඉරෝස් සරච්චන්ද්‍ර මහත්මා බොහොම ශ්‍රද්ධාවෙන් ඒ උතුම් එළුම් මල් පූජාවට දායකත්වයේගෙන කටයුතු කළා ඒ මහත්මාත් අපි තාමත් කෘතවේදීව මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕන ඒ වගේ මේ උතුම් ප්‍රතිමා වහන්සේ පූජා කිරීම සඳහා උමා මංගලා සෙනවිරත්න පින්වතුන් මවට පින් පිණිස ඒ වගේ මතුල සෙනවිරත්න මහත්මා පවුලේ සියලු දෙනා මේ පින්කම සිද්ධ කරනවා ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ බලාපොරොත්තුවෙන් ඒ සියලුම ඥාති හිතෛෂීනුත් මේ වෙලාවේ සිහිපත් කරගන්නට ඕන ඉතින් මේ ආකාරයට සහ සම්බන්ධ වෙච්ච බොහෝ පිරිසක් ඉන්නවා මේ පින්කම පිළිබඳව නම් සඳහන් නොකලත් මේ ගම්වාසී පළාත්වාසී පින්වතුන් හැමදාම මේ ආරණ්‍ය සේනාසනයත් එක්ක කටයුතු කරගෙන හාමුදුරන් වහන්සේලාවත් රැක බලාගෙන කටයුතු කරගෙන යන්නේ දායක පින්වත් බොහෝ දෙනා විශේෂයෙන් අපි නම් නම් වශයෙන් සඳහන් කරන්න ගියොත් ගොඩාක් තියෙන නිසා ඒ වගේම අතපසු වී යන නිසා පොදුවේ ගත්තම මේ ලැබුණෝරු ගමේ අපේ දායක පින්වතුන් මහත්ම මහත්මීන් බොහෝ කැපවීමෙන් ඉතාමත් ආදර ගෞරවයෙන් හාමුදුරන් වහන්සේලාව මේ සේනාසනයත් රැක බලාගෙන යන්නේ ලැබුණෝරුව පණ්ඩිත රැඹෑව මුරියා කඩවල කට්ටමුරිච්චාන මේ අහලගම් බහුතරයක පහළඹතලි ඉහළඹතලි ඒ වගේ ඉතින් ඒ සියලු දෙනාවත් අපි ඉතාමත් කල්යාණ අදහසින් මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕන ඒ වගේම මේ රටේ සහ විදේශ රටවල්වල වාසය කරන දායක පින්වත් හැම දෙනාමත් උදව් උපකාර කළ මීට සහ සම්බන්ධ වන හැම දෙනාමත් අපි ඉතාමත් කලණ අදහසින් සිහිපත් කරනවා. ඉතින් කල්පනා කරගන්න මේ මෙතන සමහරට මගහැරිච්ච දේවල් තියෙන්නට පුළුවන් ඒවා
නම සඳහන් කිරීම නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ පින්කම මැනවින්ම සිද්ධ කරගන්න එක තමයි හැමෝටම වැදගත් වෙන්නේ. ඒ නිසා ඔබගේ නමක් සඳහන් නොවුනත් ඔබ කළ ඒ උත්තරීතර පින්කම ගැන සිහිපත් කරගෙන මේ රැස් කරගත් අති උදාහරතර පුණ්‍යලාභයන් අපි ඔබ සියලු දෙනාටම මෙලෝ යහපත පිණිස හේතු වේවා, පරලෝ යහපත පිණිසත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිදුකරන කටයුතු ධාර්මික රැකී රක්ෂා දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ධාර්මික සංකල්පනාවන් දිනෙන් දින හැමගේම දියුණු වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝාය සම්පත්තිය සැලසේවා. ධර්මානුකූල උතුම් සෞභාග්‍යමත් ජීවිත ගෙවීමට වාසනාව භාග්‍ය සැමට සැලසේවා. නිවන් දක්නාතුරු කල්යාණ මිත්‍ර සේවනයේම සැලසේවා. පාප මිත්‍ර සේවනයෙන් දුරින්ම දුරු වේවා. දාන සීල භාවනාදී පාරමී සපුරන උත්තම කල්යාණ මිත්‍ර සේවනයේ සියල්ලන්ට නිසි පරිදි හැම කල්ලි සැලසේවා. නරකාදී සතරාපා දුකකට සාපිපාසාදී බියකට දුගී දුප්පත් අසරණ දිලිඳු භාවයකට කිසි කලකත් පත් නොවේවා. රජ සොර සතුරු ගිනිදී යන පංචමහා බියකට අකල් මරණ රෝග පීඩා දියකටත් කිසි කලකත් පත් නොවේවා. සෑම සීල දෙනාටම කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්මයත් අවබෝධ කරගෙන ලෞතුරු නිර්වාණ ශාන්තියෙන් සැනසෙන්නට මේ පිං හේතු වේවා. ඒ උතුම් අමා මහ නිවන් පිණිසම පාරමී බවටම පත් වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම ඔබ සෑම සියලු දෙනාටම මේ බඳු කුසල් කරගන්නට ඉඩාවකාශ සලසා දෙන අපගේ පූජනීය මාං කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ අපි ඉතාමත් පුණ්‍යානුමෝදනාවෙන් මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕන. උන්වහන්සේ මදක් රෝගී තත්වයෙන් හිටියත් මේ දිනවල ස්වාමින් වහන්සේත් මේ පින්කම පිළිබඳව මතක් කළා. අද උදේත් කතා කරලා ඒ ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයත් මෙහිදී අපි පින් උතුන්ට සිහිපත් කරන ගමන් මේ රැස් කරගත් පින් බෙලෙන් දෙව් රැකවරණින් තුනුරුවන් ගණන් තුගුණ බලයෙන් ස්වාමින් වහන්සේටත් ඉතා ඉක්මනින් නිදුක් නිරෝගී සුවය දීර්ඝායස සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම විශේෂයෙන් අපි සිහිපත් කරන්නට ඕන මේ ලැබුණෝරු කන්දාරන්න සේනාසනේ සියලුවම වගකීම් සිති දරාගෙන මේ ඉන්න ස්වාමින් වහන්සේලාටත් උගන්නගෙන බණ දහන් ටික උගන්නලා දායකකාරකාදීන් සමගත් කටයුතු කරමින් මුළු ලෝකයකට දහම් බෙදා දෙමින් කටයුතු කරන අපේ කොත්මලේ කුමාරකස්සප පොඩි හාමුදුරුවෝ උන්වහන්සේ නොවන්නට මේ වගේ පින්කමක් කරගන්න අවස්ථාවක් නොසැලසෙන්නත් ඉඩ තිබුණා. ඇත්තටම ඒ කාලේ මම ඉන්න කාලේ මේ ගොඩනැගිල්ල හැදුවා නම් මෙච්චර ලස්සන ගොඩනැගිල්ලක් හැදෙන්නෙත් නෑ. ඉතින් අපිට වඩා පොසිටිව්නේ අලුත් අයනේ. ඒ පොඩි අය ඒවා හොඳින් කල්පනා කරනවා. අපිට වඩා හොඳින් ඒවා පිළියෙල කරන්නට ඒගොල්ලන්ට පුණ්‍ය වාසනාව තියෙනවා. ඒ ධෛර්ය ශක්තිය තියෙනවා. ඉතින් ඒ නිසා මේ සියලු කටයුතු සිද්ධ කරන්නට ඔබට ශක්තිය ලබා දුන්න කොත්මලේ කුමාර කස්සප පොඩි හාමුදුරන් වහන්සේ ඇතුළු සේනාසනේ වැඩ ඉන්න සියලුම මහා සංඝරත්නයටත් මේ පින් බෙලෙන් නිදුක් නිරෝගී සුවය සැලසේවා. උන්වහන්සේලාටත් නිවන් අවබෝධ කරගන්න මේ පින් හේතු වේවා, දිගාසිරි වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දෙවියන් සහිත, ඥාතීන් සහිත, පින් කැමැති හැම සත්වක සහිත පින්වත් ඔබ හැමටත් සදේවක ලෝකයාටත් දෙලව ශාන්තිය පිණිසත්, නිර්වාණ ශාන්තිය පිණිසත් මේ පින් හේතු වාසනා පාරමී වේවා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණින් සියලු යහපත වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණින් සියලු යහපත වේවා.